ආරක්ෂක අමාත්‍යාංශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්ය මණ්ඩලය ලියුම් යවලා තිනවා සභාපති කාර්මික මණ්ඩලයට ක්ලෝසියස් පෞද්ගලික ආයතනයට තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන්න කියලා. ඒ වගේම මේ ලියුම නැවත ආරක්ෂක අමාත්‍යාංශෙනුත් ලබා දීලා තිනවා හිස් පතරම් කොපු පිටකල කිලෝ 1000ක් ලබා දෙන්න කියලා. ඒ වගේම අද කුරුණෑගල පොහොට්ටුවේ අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහත්මයාත් ලබා දීලා තිනවා මේ තඹ ලබා දෙන්න කියලා. ඒ වගේම සරත් කුමාර ආරක්ෂක අමාත්‍යාංශයේ සරත් කුමාර මහත්මයා අතිරේක ලේකම් ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට සරත් කුමාර මහත්මයා ලබා දීලා තියෙනවා ලියුමක් යවලා තියෙනවා හිස් පතරම් කපු පිටල කිලෝ 1000ක් දෙන්න කියලා. ඒ වගේම තමයි අපගේ දැන් කුරුණෑගල අපේක්ෂක පොහොට්ටුවේ පාර්ලිමේන්තු අපේක්ෂක ගරු ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල් ශාන්ත බණ්ඩාර මහත්මයාත් යවලා තිබෙනවා මේක ඉන්සප් පහමනට දෙන්න කියලා. ඉතින් මේකෙදි අපිට සැකයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය යවලා තියෙනවා මේ පිටල ලබා දෙන්න කියලා. අපි කියනවා මෙයාල සම්බන්ධ වෙනොත් මම අද සියජි මහත්මයාට සියජි සියජි මහත්මයාගේ පැමිණිලා පාර දුන්නා මේ සම්බන්ධ වෙනොත් පරීක්ෂණය පවත්වන්නට ඕන. එක්කුද්ගලයේ පමණක් තියාගෙන පරීක්ෂණ පවත්වන එකේ අපිට තේරෙනවා මේක දේශපාලඥයන්ව බිලිගන්නට යන ගමනක්. මේක දේශපාලන පරිගැනීමක්. දැන් ඔයගලන් දන්නවා මේ 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 කාලේ වකවානුව තුළදී අපි මේ පාර්ලිමේන්තුවේ මැතිවරණය සඳහා අපි ප්‍රචාරක රැසින් වල වන්නේ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ නායක රිෂාඩ් බදුදින් මැතිතුමා ප්‍රචාරක රැසින් වලට සහභාගී වී ඉන්නවා. ඉතින් මේ හැමදාම කඩින් කඩ මේ CID එකට ඒවා නවත්තලා මෙතනට එන්න ඕනේ. එතුමා එහි ඉඳලා. සා මේකේ අපිට වෙන පැත්තකට මේ ගමන යනවායි කියන එක අපිට තේරෙනවා. ඒ නිසා මේකේ ඇත්ත වශයෙන්ම මෙයාලත් ගෙන්නලා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නයි කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. සර් ඔබ නමයි තනතුර පොත. මම බස්නායක පළාත් සභා මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සංවිධායක අගල සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය. මේ දැන් මේ අපලි මේ අතුමිරට දුන්නා කියලා තමයි චෝදනාව තියන්නේ. ඇත්තට මේ එතකොට මේක කියලා දියලා තියන්නේ තේ අපලි ඒ ද්‍රව්‍ය මේ මිලටමද? ඔව් දැන් මෙහෙමයි දැන් මෙයාලා යවලා තිනවා සා අබලි අබලි කොපු පිටල කිලෝ 1000ක් දෙන්නේ කියලා. ඉතින් මේකේ මේකේ දැන් ඕගලන් දන්නවා ටෙලිකොම් ආයතනෙනුත් ලබා දීලා තිනවා. ටෙලිකොම් ආයතනෙ උනොත් ඒවල කේබල් ලබා දීලා තිනවා. ටොන් 10කට වැඩි. ඒක ටෙලිකොම් එකේ ඒ වෙලාවේ හිටපු සභාපතිතුමා විසින් තමයි නිකුත් කරලා තිබෙන්නේ. ඩඩ්ලි සේනායක මැතිතුමා ඊට පස්සේ ජනාධිපතිතුමාගේ සහෝදරයාගේ ඒ වෙලාවේ සභාපතිතුමා වේ එතුමා. එහෙමනම් මේකේ අපිට සාධාරණ සැකයක් තියෙනවා. මේක අඩු මිලට දුන්නද මේක IDB එකේ මොන මිලට දුන්නද කියන එක වෙන පැත්තක්. නමුත් ඇයි මේවා නිකුත් කරන්න කියලා ඉන්සාෆ්ට කියන්නේ? දෝෂිය සායදෙනේ. ඉතින් එතුමා මරාගෙන මම මරන ත්‍රස්තවාදියා. ඉතින් මේ ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. නමුත් මේවැනි දේවල් වෙලා තියෙද්දි ඒවා ගැන හිතන්නේ නැතුව ඒවා ගැන පරීක්ෂණ පවත්වන්නේ නැතුව එක් පුද්ගලයෙක් පමණක් ඇයි මේ පරීක්ෂණ පවත්වන්නේ කියන එකේ සැකේ මතුවලා තිබෙනවා. එතුමාට විතරක් මේ දේශපාලන ගමනේදී එතුමාගේ දේශපාලන ඉරියර කරලා විශාල ප්‍රශ්න වලට එතුමා මුහුණ දීලා එතුමාව රටේ ත්‍රස්තවාදී ගොන්නට එතුමාව තල්ලු කරන්න හදනවා. ඉතින් මේ පරීක්ෂණ සාධාරණ පරීක්ෂණයක් ඇති වුණා නම් මම හිතන්නේ මේකේ අපිටත් ඕනේ ඇත්ත නැත්ත හොයාගන්න. අපිටත් ඕනේ මේකේ සුළඟුළු හොයාගන්න. ඇත්ත වශයෙන්ම මේකේ කවුද මේක කරේ? මේක කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියන එක අපිටත් අවශ්‍යයි.
එනිසා තමයි අපිත් අද මෙතෙන්ට ඇවිල්ලා මේවා බාර දුන්නේ. එනිසා මේක ඇත්ත එළියට එන්නට ඕනේ. ඇත්ත එළියට આવොත් තමයි අර මැරිච්ච මල කඳන් වලට අද ආබාධිත වෙලා ඉන්න ඒ ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ. සාධාරණතුමා ඉල්ලනවා සාධාරණයක් අපිට ඉටු වෙන්න ඕනේ කියලා. ඒක ඉටු වෙන්නට ඕනේ. ඒක තමයි අපිත් අද මේක පස්සේ දුවන්නේ. ඒ නිසා අපිත් ඉල්ලා සිටිනවා DID ගෙන් මේ සම්බන්ධව හරියාකාරව පරීක්ෂණ පවත්වලා මේවා ඉස්සරහට ඉදිරියට ගේන්නයි කියන එක අපි ඉල්ලා සිටිනවා. ඔබතුමා කියනවා සාධාරණ ඉස්සර කරන්න කියලා. දැන් මේ උදන්පතුන්ගේ මාතාගේ සහෝදරයන් දෙදෙනෙක් මෙලාට එක්කෙනෙකුට තකේ ඉල්ලලා දුන්නා අනිත් කෙනා DID බාරේ ඉන්න ඔබතුමා කියන්නේ ඒක සාධාරණ දැන් පරීක්ෂණ වෙනවා. ඔව්. පරීක්ෂණයට අපිට මුහුණ දීලා තියෙනවා. පරීක්ෂණ වලට එයා නිසි උත්තර දෙයි. අපි දන්නවා එතුමා නිර්දෝෂී කියලා. එතුමාගේ සහෝදරයා නිර්දෝෂී කියලා. රිෂාඩ් බදුල්දීන් නිර්දෝෂී කියනක අපි දන්නවා. නමුත් පරීක්ෂණ පවත්වන්නන්න පුළුවන්. දැන් මාව වුණත් අරගෙන පරීක්ෂණය පවත්වන්න පුළුවන්. නමුත් ඇත්ත එළියට එන්නට ඕන. ඇත්ත කවදා හරි එළියට එන්න එපාය. ඒක අපිට අපි දන්නවා සාධාරණ හිටුවයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට කොහොම සම්බන්ධයෙන් එල්ලලා තියෙන චෝදනාව. जनाधिपति चोदना आयतन वाली जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे कार्य मंडल मे संबंध आयतने इंसाफ दिखने मुखद इतमलट इंसाफ साधारण परीक्षण सिंह ना कड़े पड़ते इतना नायर दिन सभवते पची ईडीबी नव पिता इन सीआईडी विचारण नान जनाधिपति मैत्रीपाल सिरिसेन जनाधिपति कार्यालयத்தில் க்ளோசியஸ் முத்கலிக சமாகம சஹனதாய் மிலட தம்பலபாதீம ஸ்டார்ட்ல அனுப்பியிருக்கிறார் சாந்த பண்டார அவர்கள் அனுப்பியிருக்கிறார்கள் இப்பொழுது குன்னகல் மாவட்டத்தில் இந்த போட்டியில் தேர்தலில் இருக்கின்றவர்கள் பாராளுமன்ற வேட்பாளர் அதேபோன்று ஜனாதிபதியின் காரியாலயத்தில் இருந்து சரத்குமார் என்பவர் அனுப்பியிருக்கிறார்கள் ஹிஸ் பத்ரம் கோப்பு 1000 கிலோ கொடுப்பதற்கு அதேபோன்று அமரவீர என்பவர் அனுப்பியிருக்கின்றார் அவரும் ஒரு 1000 கிலோ கொடுப்பதற்கு அப்ப நாங்கள் இதில் ஒரு சந்தேகம் வருகின்றது ஏன் எங்களுடைய ரிஷாத் பதுதீன்
विचारण से अमरवीर इेपो सरत्मार शांत भंडार इवगम इंसाफुमें तलवरवाद मटल पूटी मटी मटवे मट अच्छी पुनपुरी विड इवर विचारण पड़ इवे वर उमे वर मे उलते नाय दिन इवना यारे वे वर इव यार अलत नाय दिन इन कुंबों इंकी कल काम अंद सहोद सहोद साधारण निलवागम अभी अदे एद्रोम निश्चय मटाम जनाधिपति सीआईडी ना केटे इवर विचारण पड़ी उमे को उमे को उम्मी तमें नंबर।